ආයුබෝවන් ඔබට සුභ දවසක් වේවා දෙදහස් විසි දෙක්ක ජනවාර විසි වනදා සිට ජනවාරි විසි හය වෙනදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලක්්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTubeප චනඩේ සබස්ක්‍රයිප් කර බෙල්ලයිකනේ ක්‍රියාත්මක කරන්න මේ සතිය තුළ සිදුවන ග්‍රහමාර්ගෝ සමඟ ඔබේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි ප මේසූ දානම් වෙන්නේ. ඉතින් මේශරශ්යේ සිට මීනරාශය දක්වා උපන් ඔබේ මේ සතිය කුමන ආකාරය බලපෑමක් ඇතිකරනවාද. ඉතින් ලක්්නපලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩසලස්වාදීම තමයි අපගේ එක්කමරමුණ වන්නේ. ඉතින් අප ලග්න පලාපල එකෙන් එක විමසා බලමු. මේෂලක්නය ලග්න අධිපති කුජ නවවැන්නේ භාග්‍යස්ථානව කේතු හිමී මුලනැකතේ ගමන් කරන මෙම සතිය බොහෝදුරට නිහැඳ පවක් ඇති කරනවා. අ්‍යඔන්නව දැරි බව පාලනය කරනවා. ජංගම හෝ ශ්‍රේෂ්්‍ර සේවා සම්බන්ධව ආයෝජනවස්ථා ඇති වූද කලා ශ්‍රේෂ්‍රයන් හා සම්බන්ධව ප්‍රගතිතාය අවස්ථාවන් නිස්මතු වෙනවා. මහජන සම්බඳතාවන් වඩාත් පලදාල්ලි සෑත්තිද නායික්කත්තු වගකීම්ද ඉහළමට්ටම කරඳවා ගැනීමට ඔත්සාහ කරනවා. ලියකීවිරි කටවතුවල දුබදතා ඇති වෙනවා. ඉගනීම් හෝ හදෑරීම් කටයුතුවලදී මානසික වශයෙන් හුද කලා බවක් ඇතිවිය හැකි. ජල සම්බධතා විශ්යන් කෙරේ විශේෂයි. විවාහයෝජනා සම්බන්ධව දුරබැහැරින් ප්‍රතිචාර ලැබෙනමුත් ඉතා අවිනිශ්චිත බව කිස්මතු වෙනවා. ගේදුර කටයුතුවලදී ගමන් බිමන් පාලනය කරගන්න. ආමාශගත උෂ්නාධිකගතිය පවතින අතර විසි තුන්වනදා හා විසි හත්තර වනදා යන දිනවල සෙම්ගතිය ගැනත කල්පනාංකාරි වෙන්න. ඔබේ ජායංකයවන්නේ හංක නමේ ජයවර්ණය වන්නේ රතු පැහැය ජය දිනයවන්නේ අඟහරවාද. ගෘෂබලත්නය. ලග්නු අධිපති සිකුරු වක්්‍රව අටවැන්නේ තමන්ගේමන එකතක ගමන් කළද එදිනිදා වැඩ කටයුතුවලදී පිළිවෙල බොහෝදුරට වෙනස් ව ගැටලු ඇති කරනවා. ශාස්ත්‍රීයේ කටයුතුවල ආයෝජනයන් සඳහා පහසුකම් ඇත ඒ පවතින වටපිටාවානුව විවිධ වෙනස්කම් ඇති කරනු ලබනවා. රිජු මල්ලෙ කටයුතුහා සම්බන්ධ රැකියාවන්හි නියුතුවට සාමාන්‍යෙන් යහපත්. කාර්ය අශ්‍යතා වෙනුවෙන් ගමන් බිමන්ඩ ඇතිවෙනවා. දුරස්ථ අධ්‍යාපන කටයුතුවල බොහෝදුරට ඉඩකඩ ඇති කරනවා. ඒ සඳහා මානසික ඉඩකඩ ලැබෙනමු හුද කලා හැඟීම් නම් වැඩි වෙනවා.විවාහ යෝජනා කෙරෙහි හදිස්සි අවිනිශ්චිතතාවන්ට ඉඩේදෙනවා. දක සහිතයි. ගේ දුර කටයුතුවලදී ආගමිකොහෝ අධ්‍යාපන කටයුතු කෙරේ වැඩි නැබරුවක් පෙන්වනවා. විසි පහ විසි හයදිනවල සෙම්ගති බොහෝ දුරට ඇති වෙනවා. පැනිිරස වැඩවීම් පාලනය කරගන්න. ඔබගේ ජයාංකයවන්නේ හංකාට ජය වර්ණය වන්නේ හිල් පැහැය ජයදිනේ වන්නේ සැනුසුරාදා. මිතුන ලක්නය. ලක්නා අධිපති ගුද ඇටවැන්නේ රවිහිමි උත්්‍රසල නැකතේ වැඩිකාලයක් ගමන් කරනම සතිය ඔබට මහත් ඉවසීමෙන් නිතුව වැඩ කටයුතු පාලනෙ කර ගැනීමට සිදු වෙනවා. ඉතා යහපත් වටපිටාවක්ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සැකසමින් පවතින මෙඩින උදේකාලයේ ශුභතත්වයක් පවතිනවා. ශාස්ත්‍රිය දැනුම හා සම්බන්ධ කටයුතුවල එදෙන හා වානිජ්‍ය ශේෂත්‍රයායට බාධාතත්ත්වයන් බොහෝදුරුට ඇත්වන හා කටයුතු පහසුවන බවක් පෙන්නුම් කරනවා. කලාශ්වුවච්ච්‍ය සම්බන්ධ ප්‍රායෝගික කටයුතුවලට ශුභහා පහසුකම් ැතිවනවා. ධාරණහා ස්මරණ ශක්ති අඩුවීමකට ඉඩ තිබේ. විසි පහසහා විසි හායවන දිනවල විවාහයෝජනා සම්බන්ධල ඉතා යුහුසුළු බවක් ගෙන දෙනවා. එහෙත් තීරණ ගැනීමට පෙර කල්පනාකාරී වෙන්න. ගේ දොර කටයුතුවලදී විනෝධාත්මකහා පැණිරසාහාර් පාලනය කරගන්න. බහිස්ත්‍රාවය ඉන්දී ප්‍රදධතියේ සුළු වශයෙන් අමාරු කම්මලට ඉඩ ඇතිවෙන පුළුවන්. ඔබේ ජයංකයවන්නේ අංගහය ජයවර්ණය වන්නේ විසිතුරු. ජයදිනය වන්නේ සිකුරාදා. කටක ලක්්නය. ගලක්්නාාධිපති සඳු ගුරුදාම ලක්්නයෙන් මිදී දෙවැන්නේ ගත කාලය ඔබගේ කතාවහය දැඩි බව බොහෝදුරුට පාලනය වෙන පුළුවන්. සගයන් අතරේ සුහදවෙන්නට වැඩි වැඩක් ලැබෙනවා. රාජ්‍ය සම්බධතා ඇතිව කෙරෙන ආයෝජනයන්ට වඩාත්තිහපත් බවක් ඇතිවෙනවා. හෞුල්කාරී වඩක් ඇතිවෙනවා. තාක්ෂණය රසායිනය ලෝහ සම්බන්ධ කටයුතුවර යෙදෙනයට යම් එම් ගැටලු ඇතිද ඒවා පාලනය කර ගැනීමට තිඩ ලැබෙනවා. අහමු සහායන්ටද ඉඩ ලැබෙනවා. ගනිතය රසායනේ භූවිත්‍යය සම්බන්දධ අධධනයන්ට, ශුභගනා අතර නිදහස් වටපිටාවක්ද ඇතිවෙනවා. විසි පහසා විසිහයදිනවල වඩාත් විශේෂයි. විවාහය විචරා කරේ අවිිනිශ්චිතාවයන් බොහෝදුරුට ඇතිවෙන පුළුවන්. විව්‍යහකයන්ගේ පවුල් ජීවිතේ ගැටලු බොහෝදුරට තරා ගැනීමේ හැකියාවක් තවදුරුට ඇතිවෙන පුළුවන්. ගේදොර අන්න්‍යයන්න සුහඳතාවයන් ලිස්ස සහ විසි දෙකදිනවල වඩාත් තහවුරුවෙන්වා. හදීසි තුවාල පෘදරසීනිමට්ටම් සම්බන්ධ අසීරතා පවතින්න පුළුවන්. ඔබගේ ජායාංකය වන්නේ අංගතුන්න ජය වර්ණය වන්නේ රන්නන් පැහැය ජය දිීන බ්‍රහස්පතින්ද. සිංහ ලක්නය ලග්නාාධිපති රවි තමාගේම නැකතක වෙමින් හායවැන්නේ ගමන් කරන සතියේ මූල්දිනකේපය තවදුරටත් ඔබගේ පෞරුෂය ශක්තියෙන්න්නිතු අභියෝගයන්ට මෝනදේමේ ශක්තිය ඇති කරනවා. ධන අයෝජන කටයතුවලට බොහෝ කරදර සහිතයි. නීතිමේ තත්වයන් පිරිබඳ විශේෂයි. ජගමහා ශ්‍රෂ්ඨ සේවා කටයතුවලයේ දෙන ස්වන්රකයාාවල නියුතුවයටට සුබයි. එහෙත් කලා ශ්‍රේෂත්‍රයායිගේ ප්‍රචාරණ කටයුතුවට මන්දකාමීබවක් පැනෙනවා. කුජහා බුද්ද කරදර සහිතයි. ප්‍රසායින ලෝහ බූ කටයුතු සම්බන්ධ අත්්‍යෙන කටුතුලින් සුබබයි. කාලා ශ්‍රේෂ්්‍ර විෂයන් සම්බන්ධෙන් අවනිශ්ෂිතකාාවයන් වුවනට ඉඩ ඇතිවෙනවා. ප්‍රේම සමඳතා විවාහයෝජන දක්වාත් දුර දිගයන්න පුළුවන් ස්ථාවර් තීන්දු ගැනීමේ ඉඩකඩද පවතිනවා. විස්ස විසි දෙක කාලයේ වඩාත් වශේෂයි ගේදුර කටයුතුවලදී වාක්පාලනයන් නවශ්‍යයි. විසි එක විසි දෙක විසිතුන දිනවල මෙමලක්මින් සිදුවන දරූපත් වඩාමයහපත්. ස්නාය දුබතා ගැන මිශේෂෙන් සලකිරමත් වෙන්න. උෂ්නාධික බවද පරෙනවා. ඔබගේ ජායංකය වන්නේ අංග එක්ක ජයවරණය වන්නේ තම පැහය ජය්දිීනය ඉරිදා. කන්නයා ලග්නය. ලක්නාධිපති බුද වක්‍රව ගමන්කාරක ස්ථානයේ ගමන් කරන මෙම සතිේ වැඩිකාලයක් දැඩිහැසිරීමරටාවත් පෙන්නුම් කරනවා. නිවා සහ ඉදික්‍රීම් ශ්‍රේෂත්‍රයේ ආයෝජනයන්ත, ඇති ඉඩකඩ ඉතාමත් සැලකිලිමත්ත පාරණය කළ යුත්තු වෙනවා. ශාස්ත්‍රීය ප්‍රකාශන ශ්‍රේෂත සම්බන්ධ කටයුතුවලේ දෙන ට ශුභභවක් ඇතද සුපරික්ෂකාරීියෝ කටයුතු කරන්න ඕන. ප්‍රසිද්ධ සනිවේදන ශ්‍රේෂ්ඨයන්ටද විශේෂයි. නව අධ්‍යාපන පාටමාලා හැදැරීම් ආරම්භයට සුබයි. එහෙත් ස්මරණ හා ධාරණ ශක්තිගෙන වැඩිවුණුවන්දුවක් දක් පන්න ඕන. විවාහයෝජන සම්බන්ධන මූල්්‍යවහෙරතා ඇතිවෙන්න පුළුවන්. ස්ෘුජ විරෝද්ධතාවන්ට වඩා වක්‍රවිරෝධතාවන් පෙනෙනවා. ගේදුර ජීවිතයේදේ නිවාස සම්බන්ධ කටයුතු කෙරේ උනන්දු වෙනවා. ප්‍රදර්ශනවියදම් පාලනය කරගන්න නව දර උපත් කැෙනත් පරික්ෂකාරි වන්න. උදරේ පහලකොටස් උෂ්නාධික ෝ දැවිල්ලගති ඇතිවන්න පුළුවන්. ඔබගේ ජයාංකය අංක පහ. ජයවර්ණය ලා කොල ජයදීනය බදාද. තුලාලක්නය ලගනාධිපති සිකුරු වක්්‍රව තුන්වැන්නේ තමන්ගේමනකතක ගමන් කරන නමුද. මේ සතියේ තරග ප්‍රදර්ශන කටයුතුවලදී යම්යම් ගටලුවලට මුහුණ පැහැකි බවක් පෙනවා. භූමිදේපල සම්බන්ධ තරඟකාරි කටයවුතු සම්බන්ධ යහපත් වූද ඒ පිළිමඳ විශේෂ සැලිකිලිමත් බවක් දක්වන්න ඕන. ගතූසතයේදී කරලදද වැඩවල පළදායිතත්වයන් උදාවනවා. ජලහා ද්‍රව සම්බන්ධ ශ්‍රේෂ්්‍රවලායට විශේෂයි. උසස් හා දැනුමැති අය හා සම්බන්ධඇසර පඩාත්ලන් වන්න පුළුවන්. අන්න ඔන්න සහුදතාවයන් වඩාත්තහවුරු කරෙන විස්ස හෙසේක විසි දෙක යනදිනයන් විශේෂයි. විවාහ යෝජනාාවලදී සහෝදරමැදිහත්වීින් වඩාත්ලෙස පෙන්නුම් කරනවා. ප්‍රේම සම්දතාවන්ට ඉඩකඩ හෙදෙනවා. ගේතර කටයුතුවලදේ නිහඬතාවයන් කැපී පෙනවා. පපුේ තදගතිය පවතිනාතර විසිතුන විසිහතර දිනවල සංගතය දඇතිවෙන පුළුවන්. ඔබගේ ජායංකයවන්නේ අංකාට ජයවර්ණය වන්නේ නිල් පැහය. ජයද්දින සෙනසරාදා. වශ්චික ලග්නය. ලගනාධිපති කුජ දෙවැන්නේ කේතු හිමිමුලනැකතේ ගමන් කරන අතර, කතුද ලක්්නඟතව ගමන් කරන මෙම සතියතුළ භූගත දේපල ගැන යහපත්තත්වයන් පෙන්වන නමුද බොහෝවිට අප්‍රසිද්ධ ඒවායේ නියලෙන බවක් පෙනෙනවා. කලාශවේෂස්ත්‍රයේ ආයෝජනයන්ගෙන් කරද රඇතිවෙන පුළුවන්. රැකියාවේ කටයුතුවලදී මහජන සම්බඳතා වඩා තිස්මතුවනාතර ඔබගේ වැඩගැන අන්නන්ගේ අවධනයට තරක්க்கෙනවා. වඩාත් ස්ථාවරව අධ්‍යනය කිරීමේ උන්වන්දුවක් පවතින අතර ඌෘථයේ කටයුතුවලදී ඊට අනුබල ලැබෙනවා. දුරබැහැර අයහා සම්බන්ධ විවාහයෝජනා ඉදිරිපත්වීමකට ඉඩෑඇති අතර පවුලේ අයගේ එක්කදඳාවන් ලබා ගැනීමකටද උනන්දු වෙනවා. ගේදොර කටයුතුවලදී විහිළු කතාභාඥ ප්‍රවේසම්මියයුතුය. ඇස්වල බියලිගතිවලට ඉඩ ඇති බැවින් ගිනිපුරණ ද්‍රෞව සම්බන්ධය ප්‍රවේසම් මෙෙන්වාන. ඔබගේ ජයාංකය අංගනමය ජයවරන්නේ රතු පැහැය ජයදීනය අංහරුවාද. දනුලක්නය ලගනාධිපති ගුරු තවදුරුටත් තුන්වන්නේ රාහෝහිමි සියාවස නැකතේ ගමන් කරමින් තරගකාරී තත්ත්වයන් කෙරේ සිත් යොමු කලද ඉන් බලාපොරුතු සපුරාලීම ගැන කැටලුමතුවන්න පුළුවන්. ධනූපායන අවශ්‍යතාවයන් පිළිමන සිතුවිලි ඇතිකරනමු ක්‍රියත්මකවීමේ ගැටල්ු පෙනවා. නිදහස් අදහස්සන්නුව සැලසුම් කිරීම්වලටත් ඒ අනුව වැඩකිරීමටත් ඉන් නිසිපැතිඵල නිලා ගැනීමටත් මෙම සතිය බොහෝදුරුට ඉඩකට සැපයෙනවා ගනිතය රසායනය විෂය චේෂත්‍රයනි හැදෑරිම් වලට බොහෝදුරුට ඉඩකට ලයය දෙෙනවා විවාහය වජනාා සම්බන්ධව බොහෝදුරුට කතාබා මගින් අවුල්සාගත තත්ත්වයන්මතුවෙන්න පුළුවන් ගේදුරු කටයුතුවලදී කතාබා හැකි තරපපාලන කරගන්න ශ්‍රේෂ්ඨ හා ජංගම අවස්ථාවන් ගැන සැලකිලිමත් වෙන්න රුදරසීනිි මට්ටම ගැනත් විශේෂයි ඔබගේ ජයාංකේ වන්නේ හංක එක ජයවාරණය වන්නේ තඹ පැහැ ජයදිනය ඉරිදා. මකර ලග්නය ලග්න අධිපති ශනි ලග්නගතව ස්වක්ෂිෂස්ත්‍රව සසයෝගය පල තව දුරටත් රඳවාගනිමින් පිරිස්පාලන හැකියාවත් තවදුරටත් ශක්තිමත් කරමින් සිටිනවා. රිජු මූල්‍ය අයෝජනයක් ගැන උනන්දවක් දක්වන ගමුදු ලොකු ආයජනයන්ට පෙළඹීමට තරම් ශක්තියක් නැහැ. කලාශ්‍රේෂත්‍රයේ මෝස්ත්‍රර නිර්මාණ කටයුතු සම්බන්ධව හැකියාවන්ට නිසි පිළිගැනීමක් ලබා ගැනීමට උගහටවනු ඇත. කරදරහා මන්දගාමි ස්වභාවයක් පවතිනවා. ශ්‍රේෂ්ත්‍ර හා ජංගම සේවාවර් විධමත් කරනු සඳහා හැදෑරීම් පුහුණු මිම්මලට නම් සුබයි. විස්ස විසේක විසි දෙකදිනවල විවායෝජනා සම්බන්ධව කිසි කටයුත්තක නොයදීමට වගබලාගන්න. විසිපහ විසිහය දිනයන් වඩාත් ක්‍රියාකාරී බවක් ඇතිවෙනවා. ගේ දොර ිලමුදල් පාලනය සාපේක්ෂව යහපාත්. හිසේ වියලිගතිය ස්නාය පීඩාමෙන්ම රෝහල් ප්‍රතිකාර ගැනීමටද ඉඩ ලැබෙනවා. ඔබගේ ජයාංකයවන්නේ අංකාට ජයවරණය හින්තහයි. ජයදිනය සෙනස්ුරාදා. කුනය ලක්නාධිපති ශනි තවදුරටත් බ්‍යස්ථානගතව විපරීත බලයන්නුතුව ගමන් කරන මෙම සතියද ඔබගේ ශක්තිය උපරිමලෙසින් යෙදවීම ගැන වඩාත් උනන්දුවක් තිබය යුතුවේ. බත්කම් ප්‍රවර්ධනය සම්බන්ධව තවදුරටත් පෞද්ගලික උනන්දුව පවතිනතර විස්ස විසික්ක විසි දෙකදිනයන් වඩාත් ප්‍රතිඵලදායි වියහැකි. අන්‍යයන්ගේ සහයෝග ලැබීමකටද හේතුවෙනවා. රැකියාවේ කතයුතුවලදී බොහෝදුරට නිහඬබව කැපී පෙන නාමුදු ක්‍රියාකාරකම් හි ශුභඵල අත්විඳීමකට හැකියාවලදනවා. අද්‍යෙන හෝ හැදැරිම්වලට නිදහස් මානසිකත්වයක් ඇතිකර ගැනීම දුෂ්කරවියල් හැකිය. පියෝ ප්‍රායෝගික පුහුණු හෝ කෙටි අත්්‍යෙන වැඩවලට ගැලපේ. විස්ස විසියක විසි දෙකදිනවල විවාහය යෝජනාවන්ට වඩාත් හිතකර තත්ත්වයක් ඇති කරනු පෙනවා. ප්‍රසිද්ධ චරිත විවාහයෝජනා ලෙසට ඉදිරිපත්වෙන්නත් පුළුවන්. ගේදොර මූල්ලෙ ශක්ති ගැන විශේෂාවදාානයක් ඇතිවෙනවා. හිසේ වියලිගතිය සාමාන්‍යයෙන් දැනෙනවා. ඇස්වල ස්නාු පීඩාකාරී ස්වභාවයන් ගැන විමුසුල්මත් වන්නුවන. ඔබගේ ජයාංකය හංකාට්ට ජයවරණය නිල් පැහය ජයදීනය සලසුරාදා. මීන ලක්නය ලග්නාාධිපති ගුරුෑ වෑස්ථානගතව රාහු හිමි සයාවස නැකතේ ගමන් කරමින් වැය සම්බන්ධර කරදර පෙන්නුම් කළද රවී අයස්ගානගතව තමන්ගේ නැකතක ගමන් කරන සතියේ වැඩිකාලයක් බාධක ජයගැනීමට ඉඩ තිබෙනවා. රැකියාවේ විෂය සේෂත්‍රයන් ඔස්සේම ආයෝජනය නැතිකර ගැනීමේ අවධානයකට යොම වෙනවා. නවවැන්නේ අධිපති කුජ තහ වැන්නේ දික් බලවෙමින්, ලක්නය දැකීම තම රැකියාවේ කටයුතුහා පැවත්ම ගැන උබරිමක්තියෙන් සිටින බවක් පෙන්නුම් කරනවා. පිසිතුන පිසි හතරදිනයන් හැර සෙසු දිනවල අධ්‍යාපන කටයුතු ආරම්භකයට සුභ නොවේ. කරදරත් සහිතයි. පිසිතුන විසි හතර දිනවල විවාහ යෝජනා සම්බන්ධක කටයුතු කිරීම එහ පත්වෙනවා. සුහදතාවන් මඩාත් අහවුරු වෙනවා. ගේදුර කටයුතුවලදී කාරක්ෂීරී බවක් ඇතිවෙනවා. විස්ස විසික විසි දෙකදිනවල වියලි සෙම්ගත ඇත්වීමටක් ඉඩ තියෙනවා. ආමාශකද දැවිල්ලකට වුවද ඉඩ තියෙනවා. ඔබගේ ජයාංකේ වන්නේ අංක නමය. ජයවරණයේ රතු පැහැය. ජයදිනය අඟහරවාදා.